ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය 9 වෙනිදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනේ නිමවට පත්වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියා. 3 වන දිනට අද තරගයේ ආරම්භ කරන විට කඩුලු 5කට ලකුණු 162ක් ලබාගෙන සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනේදී සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 18ක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිමුනේ. මේදී නවසීලන්ත ඉනිමේ කැපිපෙන කාරණය බවට පත් වුණේ ඔවුන්ගේ අවසන් ක්‍රීඩකයන් 4 දෙනා ලකුණු 185ක් ඔවුන්ගේ ලකුණු සටහනට එක් කිරීමයි. එහෙදී මැට් හෙන්රි වේගවත් ඉනිම ක්‍රීඩා කරමින් අපේ බලාපොරොත්තු ටිකක් ඈතට රැගෙන යමින් පන්දු 75කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 72ක්. මිචෙල් තම ටෙස්ට් දිවියේ පස්වන සතකයේ වාර්තා කළේ ශ්‍රී ලංකාවට දරුණු ඉසරදයක් ලැබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දියාවන් නවසීලන්ත ඉනිමේ කඩු ලබාගත්තේ මෙන්න මේ විදිහටයි. කසුන් රාජේද ලකුණු 104කට කඩුලු 2ක්, අසිත ප්‍රනාන්දු ලකුණු 85කට කඩුලු 4ක්, ලහිරු කුමාර ලකුණු 76කට කඩුලු 3ක් වගේම අපේ දඟපන්දියාවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 46කට එක කඩුලක් ලබා ගත්තා. ඉන් අනතුරුව ලකුණු 18ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ අවසන් වන විට ලකුණු 83ක් ලබාගත්තේ කඩුලු 3ක් පමණ දැවී යමනි. ඒ අනුව මේ වන විට නවසීලන්තයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 7ක් අතැතිවයි. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම වෙනුවෙන් ඔෂද ප්‍රනාන්දු ලකුණු 28ක්, දිමුත් කරුණානන්ද ලකුණු 17ක් වගේම කුසල් මැන්ඩිස් පළමු ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 55කින් ලකුණු 14ක් ලබා ගත්තා. මැතිව්ස් නොදෙවි ලකුණු 20ක් වගේම ප්‍රභාත් ජයසූරිය නොදෙවි ලකුණු 2ක් ලබාගෙන තිබෙනවා. ප්‍රභාත් ජයසූරිය පන්දුවට පහර දෙන්නට ආවේ නයිට් වොච්මන් ලෙසයි. දෙවියගේ කඩුලු 3ටම හිමිකම් කීවේ බ්ලෙයා ටෙක්නයි. මේදී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟවලදී ලකුණු 14,000 සීමාව පසු කිරීමට සමත් වුණා. ඒ වගේම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ඉනිම් 100ක් තුලදී ලකුණු නොලබා දෙවියගේ ක්‍රීඩකයන් අතර අඩුම ප්‍රතිශතයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබෙනවා. ඒ ක්ලයිව් ලොයිඩ්, මාර්ක් ටේලර්, රාහුල් ඩ්‍රාවිඩ්, ටොලි හම්මොඩ් යන ක්‍රීඩකයන් පසු කරමිනි. මේදී ඇන්ජලෝ මැතිව්ස් ලබාගෙන තිබෙන ප්‍රතිශතය වන්නේ 102.23ක් ලෙසයි. මේ වන විට මෙම තරගයේ කණ්ඩායම් දෙකටම විවෘතව තමයි තිබෙන්නේ. ඉදිරි දින දෙක ඉතාම තීරණාත්මක දින දෙකක් වෙන බවට තමයි මේ වෙන විටත් ඉඟිපල වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 300ක් හෝ ඊට වැඩියෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණොත් මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම වාසිදායක වෙනවා.